ආයුබෝවන් ආයුර්වේද ශ්‍රී ලංකා YouTube channel මගින් අද මම ඔබ පැහැදිලි කිරීමට යන්නේ ආයුර්වේද චිකිත්සාවේ ශිරෝධාරා චිකිත්සා කර්මය පිළිබඳවයි. එහිදී අපි අද මුලින්ම මේ නිල්‍යාදී තෛලය තමයි පාවිච්චි කරන්නේ රෝගියාට. ශිරෝධාරා ප්‍රතිකර්මයට පළමුවෙන් අපි හිස් සම්බාහනයක් සිදු කරනවා. අපි එසේ කරන්නේ අපේ හිසේ තියෙන ආතති ගතිය මහන්සිය තෙහෙට්ටුව දුරු කර සහනයක් ලබා ගැනීමට මුලින්ම හිස සම්බාහනය කරන්නේ. මේ චිකිත්සාව අපි යොදන්නේ බොහෝ විට නින්ද අඩුකම, ශීර්ෂ රෝග, මානසික ආතතිය ඇති රෝගීන්, පීනස් රෝගීන් ඒ වගේ රෝගීන් සඳහා තමයි අපි ගොඩක් ශිරෝධාරා ප්‍රතික්‍රම යොදන්නේ. ශිරෝධාරා ප්‍රතිකාරයට රෝගියා සූදානම් කිරීමට පළමුව අපි ඔහුගේ නළල වටා බැන්ඩේජ් පටියක් බඳිනවා තෙල් ඇස් දෙකටේම වැලැක්වීමට. ඊට අමතර ඔහුගේ කන් දෙකේ සිදුරු වසා දැමීමක් කරනවා. ඊළඟට බෙඩ් එකට උඩට හාන්සෙන්න. රෝගියා සූදානම් කරීමේදී රෝගියාගේ ඇස් වැසීමක් සිද්ධ කරනවා. ඊට අමතරව අපිට අවශ්‍ය තෛලය රත් කරගන්නවා. රත් කරගත් තෛලය පාත්‍රයට දාලා හිස වටා විනාඩි 45ක් පමණ නළල දිගේ එහාට මෙහාට ඔරලෝසු බට්ටෙක් යන ආකාරයට තෙල් ටික යැවීම තමයි ශිරෝධාරාවලදී කරන්නේ. මුලින්ම දෙබැම අතර ඇති ඉස්තපනී මර්මය මතට තමා තෙල් බිඳුව වැටෙන්න සලස්වන්නේ. මෙසේ විනාඩි 30ක් හෝ රෝගය අනුව විනාඩි 30ක් හෝ 45ක් තෙල් වැක්කිරීම සිදු කරනවා. විවිධ රෝග සඳහා මේ භාවිතා කරන තෛල වර්ගය වෙනස් වෙනවා. නින්ද අඩුකම වැනි රෝගයක් සඳහා නිල්යාදිය පාවිච්චි කරනවා. මේ නිර්ගුණ්ඩ්‍යාදිය, තිපලා තෛලය, සත්වාදී තෛලය එවැනි තෙල් වර්ග මානසික රෝග සඳහා නින්ද නොයාම රෝග සඳහා වෙනස් වෙනස් විදියට පාවිච්චි කරලා ශිරෝධාරා ප්‍රතික්‍රමය කරන්නේ. අද දින මේ ශිරෝධාරා ප්‍රතික්‍රමය සමග අප එකතු වුණා. අද මේ වැඩසටහන අවසන් කරත් යළිදු මෙවැනි වැඩසටහනකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්.